கலையை குட்டி வலைங்கிற வலி மனசத்து விக்கிரகம் தினவாட்டு මනසත්තු කැලේ ඉන්නකොට මම නාලාගිරි ගාථාව නම් භාවිතා කරනවා. නාලාගිරි ගාථාව මම ওই ගාථාව මම ඇත්තටම පැවිදි වෙනකොට ගෞරවනීය ස්වාමීන් වහන්සේ මං කරණීය මෙත්ත සූත්‍රය විතරයි දැනගෙන හිටියේ. මම වෙන මුකුත්ම දැනගෙන හිටියේ නැහැ. මං ඉස්සෙල්ලාම මේක ලග්ගලට ආ මඩුමාන කුටියට. මඩුමාන කුටියට ඇවිල්ලා සංකීර්ණ ස්වාමීන් වහන්සේගේ වටවල ආරණ්‍යය දා සුමාන දෙයක් විතර නතරලා ඉන්නකොට මට එතන හිටියා වයවෞද්ධ හාමුදුරුවෝ කෙනෙක් පොළොන්නරුව. උන්වහන්සේ කිව්ව මෙන්න මේ ගාථාව ඔයා ලියා ගන්න කියලා අඟුලිමාල පිළිතයි මට නාලාගිරි ගාථාවයි දුන්නා ස්වාමීන් වහන්සේ. මම ඔය දේ කොලේක ලියාගෙන මම ඔය දේ පුරුදුනා ඔය ඇරෙන්න මම ඇත්තටම මම අදවත් රත්න සූත්‍රය කියන්න දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. අවංකෝ කියන්නේ මට සත්න සූත්‍රේ පද හතරක් කියන්න මම දන්නේ නැහැ. බොරු කියන්න අවශ්‍ය නැහැ. මොකද දන්නේ නැති වුණත් රත්න සූත්‍රයේ අර්ථය මගේ ජීවිතය තුළ තියෙනවා. තියෙන නිසා මම අදත් රත්න සූත්‍රය ඉගෙන ගන්න යන්නේ. නමුත් අර හේතුව නිසා මට සිද්ධ වුණා නාලාගිරි ගාථාව අඟුලිමාල ගාථාව කියන්න. නමුත් ඔතනේ ඉස්සරහා කැලේ එකතරා මම හසලක කුටියක ඉන්නකොට අර මේ මේ ගොඩමුණේ කුටියේ ඉන්නකොට ඒ හැමදාම එතනින් අලි තුන් දෙනෙක් එනවා. කුටිය අයිනේ එන්නේ මේ මාදී අලි මංගට තියෙන එහෙම. කොහොම හරි මම එදා ගමට යනකොට ස්වාමීන් වහන්සේ මේ අලි අර එක ව්‍යායාම කාල විවාස කරලා අර පින්ඩ පාද දෙන දුප්පත් මිනිස්සයන්ගේ. ඉතින් අත වශයෙන් මම කල්පනා කළා මේ නාලාගිරි ගාථාව තියෙනවා මම මේක පොඩ්ඩක් සත්‍යායනය කරන්න ඕනේ. මොකක් බලන්න මේක හොඳ වෙලාවක් කියලා. මම එදා දවසම කැලේනේ කාටවත් ඇහෙන්නේ නැහැනේ මම මේක 55ක් විතර සත්‍යායනය කළා ස්වාමීන් වහන්සේ. දැන් සත්‍යායනය කළා මං හිත සමාධියෙන් දැන් ඉන්නේ. සමාධිමත් ඉතින් හවස 6ට වගේ සමාධිමත් ඉතින් ඉන්නකොට මට එකපාරට ස්වාමීන් වහන්සේ සමාධියෙන් හස්තියක් දැర్శණය වෙනවා. ඒ හස්තිය. එයා මේ දිව්‍ය ස්වභාවයේ හස්තිය. පෙරහැරකට අඳලා ඉන්න ලස්සන ඇතෙක්ගේ වගේ එච්චරම උස නැහැ එයා පළල ඇතෙක්. මේ විශාල දල් දෙකක් තියෙන දල් දෙකට රත්තරන් කොපු දාපු මේ නලල් වලට නලල් පට දාපු මේ කකුල් වලට ගෙජ්ජි දාපු මේ මේ හස්තිය දර්ශනය වෙනවා. ඒතකොට මේ හස්තිය දර්ශනය වෙනකොට මම එකපාරට මේ කල්පනා කළා මේ මොකද්ද කියලා දර්ශනය වෙනකොට මම නුවණින් මෙනෙහි කරලා දැක්ක ස්වාමීන් වහන්සේ මේ නාලාගිරි දිව්‍ය හස්ති රාජයා කියන එක. ඒ කියන්නේ බුදුරයන් වහන්සේ කාලයේදී දිව්‍ය හස්ති රාජයා මරණයෙන් පස්සේ දිව්‍ය ලෝකේ දිව්‍ය හස්තියෙක් වෙලා දැන් දිව්‍ය ලෝකේ දිව්‍ය තිරිසන් සතුන් ඉන්නවා ස්වාමීන් වහන්සේ. දිව්‍ය හස්තියක් වෙලා උප්පත්ති ලැබලා මේ නාලාගිරි ගාථාව කියද්දී ඒ බුදුරජාණන් වහන්සේගේ අනින් මේ නාලාගිරි ඇතා තමයි මෙතෙන් තෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ මේ නාලාගිරි ඇතා මෙතෙන්ට මං දැක්කට පස්සේ එදා ඉඳන් මං ඒ කුටියේ මාසයක් හිටියා කවදාකවත් ගමට අලියාවේ නැහැ. නමුත් වෙන කුටිවලදී මං භාවිතා කළා මේක හරි ගියේ නැහැ. දැන් බුන්දල කුටිවල මේ ඉඳි කවදාකවත් මේක කිව්වා කියලා අලි නෑවිත් හිටියේ. නමුත් අත්තනදී මේක එහෙම වුණා ස්වාමීන් වහන්සේ. එතකොට එතනදී මම දැක්කේ අපි මේ ගාථාව කියලා ආරාධනා කරද්දී අර නාලාගිරි දිව්‍ය හස්ති රාජයා අදත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවුවනක් පිරිසගේ ආරක්ෂාව උදෙසා අදත් ඉන්නවා ස්වාමීන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ආටානාදී සූත්‍රයේදී කියනවා. එතකොට අපිට අර නාලාගිරි හස්තියා පේනවා වගේම ස්වාමීන් වහන්සේ අර අලින්ටත් එයා පේන සලස්සනවා. අර අලින්ටත් එයාගේ රූපය ඝන කරලා හෝ කොයි ආකාරයෙන් පේන සලස්සනවා. එතකොට අලි දකින්නවා තමාට වඩා ශක්තිමත් අලියෙක් මේ කැලේ ඉන්නවා කියලා. ඊට පස්සේ එයා ඒ පැත්ත ඇසුරු කරන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මම ඒ සිද්ධියෙන් මම දැනගත්තේ ඒකයි. මොකද භූත ලෝකයේ මේ භූත තිරිසන් සත්තු අතර ඉන්න ප්‍රධානම තිරිසන් සතෙක් තමයි ස්වාමීන් වහන්සේ අලියා කියන සතා. අලියා කියන සතාගේ භූත අලි ඉන්නවා ස්වාමීන් වහන්සේ සමාධියෙන් මම දැකලා තියෙනවා. අපේ අලි වගේ හතර ගුණයක් ලොකු භූතාලි. හතර ගුණයක් ලොකු භූතාලි. ඒතර ඒ භූතාලි දකින්නකොටම ස්වාමීන් වහන්සේ අපේ අලි පලා යනවා ස්වාමීන් වහන්සේ. නමුත් ඒවා අපේ පියවියෙන් අපි දකින්නේ. අපි පියවියකින් දකින්නේ. ඒ වගේම භූත ලෝකයේ ඉන්න තිරිසන් සත්තුන්ගෙන් වේදනාත්මක දුක්ඛිත ජීවිතයක් ගත කරන කෙනා තමයි ප්‍රේත අලියා කියන්නේ ස්වාමීන් වහන්සේ. මොකද අලි කියන්නේ ස්වාමීන් වහන්සේ හැමදාම එයාගේ ශක්තිය නිසාම දැඩි අකීකරු ජීවිතයක් ගත කරන කෙනෙක්. ඕනෑම අලියෙක් රැය 6 වෙනකොට හැන්දෑ වෙනකොට එයා බලන්නේ හොර හිතින් ඇවිල්ලා ගමේ තියෙන කෙනාගේ වගා විනාශ කරලා පාඩු කළ දාන ස්වාමීන් වහන්සේ. එතකොට එයාට ඒ හොර සිත සකස් වෙනවා ස්වාමීන් වහන්සේ. දැන් එක වෙලාවක සමාධියෙන් දකිනවා ස්වාමීන් වහන්සේ කැලෑ. ඒ කැලේ තියෙන එකම ගහක්වත් කොලයක් නැහැ. ඉපල් වෙලා තියෙන කැලේ ස්වාමීන් වහන්සේ. ඉපල් වෙච්ච කැලයක් තුල ප්‍රේතාලි රංචුවක් ඉන්නවා. බඩවල් හැකිරිලා කෙට්ටු වෙලා හැකිරිලා අන්ත දුක්ඛිතව ඉන්නේ. නමුත් මේ දැන් මේක නුවණින් කල් දැන් මේ සමාධියෙන් මේක දකින්න ස්වාමීන් වහන්සේ. සමාධියෙන් දැක්කාම දැන් මේක යා නුවණින් ගලපනවා මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ කියලා. එතකොට මොකද්ද මේ සිද්ධ වෙන්නේ ස්වාමීන් වහන්සේ? මේක විශාල වනාන්තරයක්. මේ වනන්තරේ ප්‍රේත අලි දැන් උප්පත්තිය ලැබලා තිනවා මැරිලා ගිහිල්ලා. මොකද මේ හොරකම නිසා. මේ හොරකම් කරපු නිසාම පෙර ජීවිතේ ඒ ප්‍රේත අලියා ගහ ළඟට යද්දි ස්වාමීන් වහන්සේ ඒ ගහ ඉපලක් වගේ යාට පේන්නේ. ඒ අකුසලෙ. ඒ සොරකමේ බලවත් භාවය. ඒ කියන්නේ බාන් තිරිසන් සතා සොරකම් කිරීම නිසා ඒ තා බලවත් අකුසල් බලවත් විපාකයේ සිද්ධ වෙනවා.
එයා ඒ කැලේ ගහකොළ තියෙන කැලයක්. නමුත් අර අලි එතෙන්ට යද්දි යාට මුළු ගහකොළම ස්වාමීන් වහන්සේ ඉපල් වගේ පේන්නේ. දැන් අපි අකුසල් කරලා අපි කෙරෙගේ දේවල් සොරකම් කරලා අපි සතර අපායට වැටලා ප්‍රේත ලෝකෙට ගියෝ අපිට බත් පිගාන පෙනිපෙනිත් අපි ළඟට යනකොට බත් පිගාන අතුරු දාන් වෙනවා ස්වාමීන් වහන්සේ. වතුර බාල්දියේ වතුර තියෙනවා පේනවා අපි බොන්න යනකොට වතුර ටික අතුරු දාන් වෙනවා. ඒ සොරකමේ ආනිසංස. මොකද අර මං අර ඔය ප්‍රේත අලියාතුලින් තමයි මං ඒක දැක්කේ. මොකද ඒ කැලේ තියෙනවා නමුත් මේ කැලේ මේ අලියාගේ තියෙන අකුසල් විපාකේ නිසා මේ අලියාට මේ කැලේ පේන්නේ දරයිපලක් වගේ ස්වාමීන් වහන්සේ. ඒක අකුසල් විපාකයක් සොරකමේ විපාකයක් සොරකම බුදුරජාණන් වහන්සේ අපිට සතර පරාජිකාවට පණවන්නේ ඒකයි. ඒසා බලවත් කළ පණවන්නේ ඒකයි ස්වාමීන් වහන්සේ. මොකද තිරිසන් සතා අර වගේ හොරකම් කළත් එයාට චේතනාව සකස් වෙනවා. අලියා ගොවි හොර මේ ගමට පයින් හැම වෙලාවකම එයාගේ හොර සිත හොර චේතනාව සකස් වෙනවා. එයා වෙලා බලලා මිනිස්සු අයින් වෙනකම් බලලා වැටකඩුළු අයින් වෙනකම් බලලා එහෙම කරලා තමයි චේතනාව සකස් කරගෙන එයා මේ කර්මයා තුල සිද්ධ වෙනවා. එතකොට එයා මරණයෙන් පස්සේ ස්වාමීන් වහන්සේ අර වගේ දුක් විඳ තැන් වලට වැටෙනවා. ඒ නිසා තිරිසන් ලෝකයේ තිය ප්‍රේත සත්තු අතර දැඩිම දුක් විඳින සතෙක් තමයි ඔය ප්‍රේත අලියා කියන කෙනා ස්වාමීන් වහන්සේ. නාලාගිරි ගාව ගාථාවේදී මම ඒක අත්දැකීමෙන්ම දැක්ක දෙයක් තමයි අපි මේ ගාථාව සත්‍යායනය කරනකොට දිව්‍ය නාලාගිරි හස්තිරාජයා අපේ උපකාරයට එනවා ස්වාමීන් වහන්සේ. එයා කැලේ ඇවිදිනවා කරක් ගහනවා. එතකොට අලි දකින්නවා එයාට වඩා ශක්තිමත් ඇතෙක් මේක කැලේ ඉන්නවා කියලා. කළාට පස්සේ ආයේ ප්‍රදේශයට එන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මම ඕක ලැබුණා අත්දැකීම. නමුත් හැමතැනදීම ඕක සාර්ථක වුණේ නැහැ ස්වාමීන් වහන්සේ.